Mari, aku ini awak ke sampai level ini, aku ini sampai level ini, itu nanti kena tunai, X wala hatare bale, sampurna ikatak tunai bale hati ini. Ini dekai Y wala tunai, sampurna ikatak dekai bale hati ini. Itu kala make it tunai ta, IT extra IT ini tanah tunai bale, ini dekai tadi Y tadi IT ini dekai. तूने कहा तो तूने तूने बाले के लिए मतलब एक ही बाले दिए बाले का बाले करने के लिए एक बार तूने तूने आए मतलब एक्स थी ना एक्स वाला हाथरे बाले बाले का बाले करने के लिए हाथरा वाला तूने हाथरा वाला तूने तो लाए मतलब तूने तूने बाले के ना तुम बात तो हमें ना बात तो इसी हाथर एक्स वाला दो लाए बाले के लिए मैं क्या लेंगे ना मितना गाता जान मितना गाता ना අපි මෙතනදී සජාතීය පද එකට ගන්න කලින් මෙතන සජාතීය පද නැහැ එහෙම තිබ්බා කියන්නකෝ එහෙම තිබ්බොත් එකට ගන්න කලින් මේ බලයක බලය අරගෙන මෙතන වරහන් වෙන් කරගන්න මොනවද මුලින් නැතුව මේක වෙනම අරගෙන සජා වෙනම සෙට් එක හදාගන්න බෑ මේ බලයක බලය ගත්තට පස්සේ තමයි අපිට x වෙනම පැත්ත කරගන්න එකයි y වෙනම පැත්ත කරගන්න එකයි ඒ වගේ එකක් කරන්න මෙතන එහෙම එකක් නෑ මොකද මෙතන x3 මෙතන විතරයි මොකද y3 මෙතන විතරයි x3 මෙතන තිබ්බනම් අපිට බලය බලය ගතට පස්සේ තමයි එකටම එකට ගන්න හරි මෙතන ඍණ දෙකේ දෙකේ බලය ගන්නවා ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක මෙතන මෙතන වැරද්දක් තියෙනවා මෙතන දෙන්න අටයි දෙකේ දෙකේ බලය හතරයි කියලා තමයි එන්නේ මෙතන මොකද දුකනේ බලය පිළිගන්නේ දෙකේ බලය වෙන දෙක වැඩි කිරීම වෙන දෙක ධන හතරයි කියලා එතෙන් තියෙනවා ධන හතරයි වෙන අටම නේද ධන හතරයි දැන් අපි වෙන ධන හතරයි ඉන්නවා y 3 දෙකේ බලයක් තියෙනවා 3 වල දෙක 6 තියෙනවා y වලට 6ක් बस अब दवाई वाला हाई है एक्स वाला दुलाई के लिए इसी हाथ तरह खातर है इसी हाथ तरह खातर है एक ऐसी हाथ तरह टाइम में तो उत्तर है ना हार है तो इतने टाइम में दाना हाथ आएगा तो किसी का टाइम नहीं तो एक अंतिम उत्तर है हाँ इतने टाइम में दाना हाथ आएगा अब एक सांपल इला एक सांपल लेटा करो मैं एक सांपल लेगा देखाई एक्स वाला तुम्हारी वाइफ वाला देखाई සම්පූර්ණ දෙක තුනේ බලය ගන්නවා x වල තුනේ බලය නේද x වල තුන වල තුන නවය කියනවා මට ඒක නවය හරි දෙකේ තුනේ බලය කියන්නේ දෙක හතර හතර දෙක අටයි y වල දෙකේ තුනේ බලය කියන්නේ y වල දෙවර තුන හයයි y 5 කියන්නේ power rule එක power rule for portions මෙතන බෙදීමේ power rule එක apply කරන්නේ කොහොමද කියලා බෙදීමේදී වැඩි කෙරෙන්නේ කිසිම වෙනසක් නැහැ power rule එක apply කරනකොට වැඩි කිරීමේදී තිබ්බා වගේම තමයි normally බලයක බලය ගන්නවා කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පහේ දෙකේ පහ අනිකයි දෙකයි දෙකටම මේ දෙකේ බලය පොදු. ඒක එක තියෙනවා. එකෙන් දෙකයි. පහේ දෙකේ බලය සහ දෙකේ දෙකේ බලය කියලා. පහේ දෙකේ බලය 25 සාරයි. හතරයි. මේ විදිහට. හතර වැඩි වෙන පහ මේකත් ඒ වගේම හතරට තුනේ බලය පොදු පහට තුනේ බලය නම एक्साम्पल मतलब देखा एक सर बाकी वाई मतलब तुम्हें बारे सांपू में तो हाथ में बारे मित्र भी कोट में हाथ में बोले बोलो देखा था हाथ में पर लगता जब इकट्ठे हैं एक बार खाता खाता है देख एक्स्ट्रा गार्ड तो देवरा खाता आता है तो मैं वाई के में भाग तुम वाला खाता बोला है वाई तो बोला है देखिए हाथ में बोले कि हमें दास है मित्र का तो मामूली मरीगा बाले बाले इधरों वाले पास तो भाई वाई मित्र ने ये वाई देखा फिर वो कैसे देखे इधर पास तो भाई वाई देखने क्या क्या कर चेक चेक करने मुली मापने का इन पर भी नहीं हुआ लेकिन ना मुली में बाले का बाले जानो एक्स वाला पाहे बाले सहान वाई वाला पाहे बाले के लिए ये टाइम पर वाई वाला हाथे बाले सामने ना थी
y පදලික දෙකම ගන්නවා x පදලික දෙකම ගන්නවා x වල 5 තියෙනවා y වල 4 මෙතන බෙදීමක් තියෙනවා මේ අතර බෙදීමක් තියෙන වැඩි කිරීමක් නැහැ මොකද y තියෙන්නේ අතර 5 මෙතන වැඩි කිරීමක් නැහැ y එක්ක y තියෙන බෙදීමක් මෙතන වැඩි කිරීමක් නැහැ y 5 තියෙනවා ඒක මොකද y එක්ක y තියෙන බෙදීම ඒක 17 5 ගියාම 2යි කියන්නේ ඊට පස්සේ මෙතන එක බලමු මේ ඉලක්ක අනිත් පැත්තට දැන් මෙතනදී මේ වගේ දෙවි සජාතීය පද කියන්නේ දෙකේ දෙක කිව්ව දෙකේ බල එක තියෙන දෙකේ සෙට් එකේ වෙනම එක තුන එක තියෙන තුනේ පහේ බල තුනේ හයේ බල තුනේ පහ සහ තුනේ හය දෙකේ බල පද වෙනම එකම සෙට් එකක් ඒවා සජාතීය මේ තුනේ තුනේ පහ සහ තුනේ හය එකම පද එකෙන් අපි මෙතන දෙකේ පහ වෙනම ගන්නවා තුනේ පහ වෙනම ගන්නවා තුනේ හයයි තුනේ පහයි එක ගත්තොත් එතන මේ 3 කියන්නේ නිකන් x වගේද මෙතන ඇත්තටම මේ x සහ y වෙනුවට අපි x වෙනුවට 2 දාලා y වෙනුවට 3 දාලා තියෙනවා වගේ වෙනවා ඒ වගේ නැත්තම් මෙතන තිබුණ මෙතන එතකොට 6 5 විතර බෙදීමක් කියලා හිතන්න බෙදීමක් කියන්නේ කලින් කියලා නම් මේ y y කරනවා ඉතින් බෙදීමේදී බලය අඩු වෙනවා සිද්ධ වෙනවා 6 5 කරනවා 1යි කියලා එනවා එතන දෙකේ පහ එනවා දෙකේ පහ කියන්නේ දෙකේ පහේ බලය කියන්නේ 32යි මෙතන තියෙනවා තුනේ එකේ බලයක් ඇයි එක හයෙන් පහ ගියාම එකයි දෙනවා 32 වල 3 අනුමානයි කියන්නේ අපි මෙතනදී නෙගටිව් එක්ස්පොනන්ට්ස් ගැන කතා කරනවා ඒ කියන්නේ බලයන් බලය ඍණ වෙන ඒවා බලය ඍණ වෙනවා කියන්නේ අපි මෙතන දිගත් දෙකේ ඍණ තුනේ බලය දෙකේ ඍණ තුනේ බලය දැන් මේ තියෙන ඍණ තුනේ බලය අපිට ධන බලයක් කරගන්න ඕන නම් අපි මේක පරස්පරය ගන්නවා පරස්පරය කියන්නේ උඩයට මාරු කරනවා දැන් දෙකේ ඍණ තුනේ බලය දෙකේ තුනේ බලයක් කරගන්න ඕන නම් එක බෙදීම දෙකේ තුනේ බලය කියලා අපිට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඍණ බල තියෙද්දි මුකුත් කරන්නේ නැහැ. අපි ඒක ධන බලයක් කරගෙන තමයි කරන්නේ. ඒකෙන් අපි හැම තිස්සෙම උඩයට මාරු කරලා ධන ඍණ මෙහා මාරු කරගන්නවා. දැන් මෙතන දෙකේ ඍණ තුනේ බලය දෙකේ තුනේ බලයක් කරගන්න ඕන උඩයට මාරු කරමු. පහළ හැම තිස්සෙම එකක් තියෙනවා. බෙදීම එක එකෙන් බෙදුවා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒකින් මේ දෙක මාරු වෙනකොට එක උඩට යනවා. දෙකේ ඍණ තුන පහළට එනවා ඍණ තුන හැමතිස්සෙම පහළට එනකොට ධන තුනක් වෙනවා වර්ණාලුනේ අපිට මේක ලියන්න පුළුවන් එක බෙදීම දෙකේ තුනේ බලු දෙකේ තුනේ බලු කියන කොටයි දෙකේට අටයි මේකත් ඒ වගේම හතර ඍණ තුන දෙකට මාරු කරනවා මාරු කරගන්න ඕන මෙතන ඍණ අයින් කරගන්න ඕන ධන එකක් කරගන්න ඕන අපිට එනවා හතර තුනේ බලය තුනේ බලය 64යි 64යි එතන දෙනවා ඍණ බලය කියන්නේ 5 උඩට මාරු වෙනකොට උඩ බලය 5ට එනවා ඊට පස්සේ උඩට යනවා උඩ බලය 5ට එනවා එතන උඩට යනවා මෙතනදී 5 ඍණ දෙක තියෙනවා 5 ඍණ දෙක තියෙනවා අපිට හිතන්න පුළුවන් මෙතන එකට මුකුත් එකට බලයක් තියෙනවා මෙතන බලයකට මුකුත් දෙන්නේ නැහැ කියලා. එකේ මොන බලයක් ගත්තොත් අන් කිසිම එකමයි එන්නේ. ඒ එක්වරක් එක එකයි එක්වරක් එක්වරක් එක එකයි එකේ වෙනවත් එකයි. එකයි එක කීයෙන් දුන්නා. මේ මත් කියන එකෙන් දෙකෙන් වෙනවත් එකයි. ඊයේ දෙකටම මෙයා කරාගේ සිද්ධ එකක් තියෙනවා. කෙලෙනුට වෙන බලයක් තිබුණා. දර්ශකීය ඍණ ගන්න මාර්ගම එක වෙනවා. දැන් මෙතන දෙක තිබිලා එක තිබ්බොත් ධන එක තියෙන්නේ පහළ දෙනකොට ඍණයටත් වෙනවා. දැන් එක තියෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන පදයක් තිබ්බොත් ඍණයටම මාරු වෙන්න ඕන. එකෙන් පහේ ඍණ දෙක තියෙනවා. පහේ ඍණ දෙක උඩට යටත් එක මාරු වෙනකොට මෙතන පහේ දෙකේ ධන බලයක් එනවා. පහේ 25යි කියලා එනවා.